Anything other tolls, hard rings, hard ring, my YouTube channel, get a piligan. I think other video came among all the Kataka and Balaparatu when they got up the end to get a look at in a March Gava Gana. Eta my coach roots, Hakarat, Munadekarat, scripting karat, affirmations, keywords, visualization karat, Hamada, Mapitona, the Akamte, they can hit the hit yet. I made them at a labunate, nothing I made them at a time, my gaze with the labilanate, taking a May March Gagan, the dollar take a Kataka and Balaparatu. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට එක ප්‍රධාන ආකර්ෂණ නීතිය බ්ලොක් කරන ප්‍රධාන හේතුන් හතරක් ගැන කතා කරනවා. ඉතින් සමහර වෙලාවට ඔයාලා මේ දේවල් කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා වෙන්න පුළුවන්. ඔයාලා ආකර්ෂණය කරගන්න හදන දේ මේ වෙනකන් ඔයාලගේ ජීවිතේට ලැබිලා නැත්තේ. මගේ channel එකට තාම අලුත් නම් මගේ channel එකේ මම සම්පූර්ණව කතා කරන්නේ ආකර්ෂණ නීතිය, ආධ්‍යාත්මීය අවදිවීම, motivation, inspiration, ඔයාලව දිර්ඝන්වන ජීවිතය ගැන කියා දෙන මේ පාඩම් හැම එකක්ම ගැන තමයි මම මගේ channel එකේ අන්තරේම කතා කරන්නේ තෙන් ඔයාලත් ලස්සන සුවදායි සාර්ථක ජීවිතයක් ගත කරන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආකර්ෂණ නීතිය ගැන දැනගත්තට පස්සේ ගොඩක් දෙනෙක් මහන්සිලා විෂුවලයිස් කරනවා, හැමදාම ආකර්ෂණ නීතිය භාවිත කරනවා, විශ්වයෙන් ඉල්ලනවා, තාම උනන්දුවෙන් හැමදාම වගේ ඉල්ලනවා. ඒ සමහරුන්ට තාම ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. වැඩ කරන්නේ නැති වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා සහ ගොඩක් හේතුන් තියෙනවා. මේ හේතුන් වලට පැහැදිලි කරන්න කලින් මතක් කරන්න ඕනේ ආකර්ෂණ නීතිය කියලා කියන්නේ 100ට 100ක් ආකර්ෂණ නීතිය හරියට වැඩ කරන ඔයාලගේ ভাইබ්‍රේෂනල් ලෙවල් එක හරියට ඉහළ මට්ටමක පවත්වා ගන්න දන්නවනම් සහ තමන්ගේ කාලය ගත කරන්න හරියට නිසියාකාරව තමන් දන්නවනම් ආකර්ෂණ නීතිය වඩාත් සාර්ථකව වැඩ කරනවා. මේ මේ යටිසිත රීප්‍රෝග්‍රෑම් කරලා අපි සිතන පතන විදිය වෙනස් කරලා ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට ගෙනියලා ඉහළ මට්ටමේ තියෙන දේවල් අපි ආස කරන අපි කැමති මේ ඉහළ මට්ටමේ තියෙන දේවල් අපේ ජීවිතයට ළඟා කර ගැනීමක් නැත්නම් ආකර්ෂණය කර ගැනීමක් තමයි ආකර්ෂණ නීතිය තුලින් අපි කරන්නේ. කරන්න ඕන විදිය අල්ලගත්ත නම් ඉතාම පහසුවෙන් ඉතාම වේගෙන් ඔයාලට ජීවිතේට ඔයාලා කැමති දේවල් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මෙහෙම ආකර්ෂණ නීතිය අපේ ජීවිතේට ඇයි තාම වැඩ කරන්නේ නැත්තේ? මොකද්ද මේ ආකර්ෂණ නීතිය බ්ලොක් වෙන්න ප්‍රධාන හේතු නැත්නම් මේ බ්ලොක් වෙන්න තියෙන ප්‍රධාන ඉඩකඩ මොනවාද කියලා අපි බලමු. ඉතින් මේ වගේම ප්‍රධාන සහ මූලිකම කාරණාව තමයි අපේ හීන නැත්නම් අපේ ගෝල්ස් අනිත් අයත් සමග බෙදා ගැනීම නැත්නම් අනිත් අයත් සමග අපේ මේ හීන ගැන කියවීම නැත්නම් කීම. මගේ හීන තමන්ගේ ඉලක්ක අනිත් අයත් එක්ක කවදාවත් බෙදා ගන්න යන්න එපා. මේක කරන්න හොඳම නැති දෙයක්. මම සාමාන්‍යයෙන් මගේ හීන මගේ ගෝල්ස් මගේ ගෙදර අයත් එක්කවත් බෙදා ගන්නේ නැහැ. මට ආවේනික ඒවා මගේ හීන ඒ ගැන අනිත් කට්ටිය කවුරුත් දැනගත යුතු නැහැ. ඉතින් මම මේක පැහැදිලි කරන්නම්. ඇයි මෙහෙම අනිත් කට්ටියත් එක්ක අපේ හීන අපේ ඉලක්ක මෙහෙම බෙදා ගන්න හොඳ නැත්තේ ඇයි කියලා. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ මේ ගැන හරි අවබෝධයක් නැතුව තමන්ගේ හීන තමන්ගේ ඉලක්ක ඉදිරියට කරන් ඉන්න වැඩ කටයුතු ඔන්නෝහේ කියවනවා. අනිත් කට්ටියත් එක්ක කියවනවා. මම මේක තමයි කරන්න ඉන්නේ, මම මේ දේවල් තමයි කරන්න ඉන්නේ. ඉතින් ඔයාලට දෙයක් මතක් කරන්න කැමති, මේ ඇස් වහ කට වහ කියලා තියෙන දේවල් ඇත්ත. මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා වචන කියන්නේ එනර්ජි එකක්, වචන කියන්නේ ভাইබ්‍රේෂන් එකක්. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එනර්ජි සහ ভাইබ්‍රේෂන් කියන මේ දේවල් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් වචන කියලා කියන්නේ නැත්තම් සිතුවිල්ලක් කියලා කියන්නේ මේවා ভাইබ්‍රේෂන් එකක්. ඉතින් ඇස් වහ සහ කට වහ කියලා කියන්නේ තාම පහත් මට්ටමක තියෙන පහළ ඍණාත්මක ভাইබ්‍රේෂන් එකක්. අපි මෙහෙම අපේ හීන බෙදා ගන්න මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම මෙයාලා හිතන විදිය මෙයාලගේ ভাইබ්‍රේෂන් එක ඉස්සරහට හොඳට කිනා වෙලා කතා කරලා හිටියට හිත ඇතුලේ මොන වගේ දේවල් තියෙනවද නැත්නම් මොන විදියට අපි ගැන හිතනවද අපිට යහපතක් වෙන්න කියලා හිතනවද මේ දේවල් අපි දන්නේ නැහැ. මෙයාලගේ මනස සීමිතයිද නිතරම ඍණාත්මකයිද දේවල් කරන්න බෑ කියලා ඒගොල්ලෝ හිතනවද? ඉතින් මෙන්න මේ වගේ අපි ආශ්‍රය කරන මිනිස්සු නැත්නම් අපි ඇසුරු කරන මිනිස්සු නැත්නම් අපි වටේට ඉන්න මිනිස්සුන්ගේ මානසික මට්ටම යාලා හිතන පතන විදිය අපිට වඩා ගොඩක් වෙනස්. අන්න ඒ හින්දා තමයි කියන්නේ තමන් දෙයක් ගැන කියනවා නම් තමන්ගේ ඉලක්කයක් ගැන කියනවා නම් මෙන්න මේ දේවල් කියන්න යන්න දේවල් යාලට කිව්ව ගමන් යාලට හිතන ඒ සිතුවිලි අපිට ඩිරෙක්ට් අපිට කෙලින්ම බලපානවා. මං හැදුන වැඩුනේ ඍණාත්මක කුහක ඊර්ෂ්‍යාවෙන් පිරුණු සමාජ රාමුවක් ඇතුළේ. ඉතින් මං හොඳ හැටි දන්නවා මිනිස්සු hina වෙලා ඉස්සරහට හොඳට කතා කරත් තමන්ගේ හිතේ ඇතුලේ තියෙන කුහක සිතුවිල්ලක් වෙන්න පුළුවන්, දරුණු සිතුවිල්ලක් වෙන්න පුළුවන්, ඔයාට ඊර්ෂ්‍යා කරන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ. හිතා ගන්නවත් බෑ මේ මිනිස්සයා මේ විදිහටද මං ගැන හිතන්නේ.
මං වැටෙන්න ඕනේ කියලා හිතන්නේ. වට හිතා ගන්නවත් බෑ. එහෙම තමයි කියන්නේ අනිත් අයත් එක්ක තමන්ගේ ඉලක්ක තමන්ගේ ගෝල්ස් බෙදා ගන්න යනවට වඩා මේ දේවල් තමන්ගේ හිත ඇතුළෙම තියාගන්න. ඕෆ් එකට මේ දේවල් කියන්න ඕනේ කියලා නැත්නම් ඔයාගේ අහිංසකකමට මේ දේවල් මේ මෙයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා නැත්නම් ඔයාගේ මෝඩකමට මේ දේවල් බෙදා ගන්න යන්න එපා. ගෝල්ස් කියලා කියන්නේ ඉතාම පරිස්සමෙන් රක බලාගත යුතු දේවල්. කාගේවත් ඇස්වහල් කාගේවත් කටවහල් මේ දේවල් වලට වදින්න හොඳම නැහැ. ඉතින් මේ දේවල් අනිත් අයත් එක්ක බෙදා ගැනීමෙන් අනිත් අයත් එක්ක කියන්න යෑමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. පරණයක් විදියට පැහැදිලි කරන්න. ඉතින් ඔයාට හිණයක් වෙනවා රට යන්න. ඉතින් ඔයා කියනවා මම රට යන්න ඉන්නේ මේ දේවල් මම ප්ලෑන් කරලා තියෙන්නේ මම රට ගිහින් මෙන්න මෙහෙම තමයි මම ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා ආසාවෙන් මේ දේවල් ඔයා දන්න කෙනෙක් එක්ක බෙදා ගන්නවා. ඉතින් යාගේ හිත ඇතුලේ තියෙන ඊරිසියාවක් නම් ඔයා පිළිබඳ ඊරිසියාවක් නම් යා හිතෙන් හිතන්න ගන්නවා ඕකිට හරියන්නේ නැහැ. ඔය මොනවා කිව්වත් ඔව හරියන්නේ නැහැ. අපි බලමුකෝ ඉතින් යන හැටි. ඔන්න ඔය විදිහට ඍණාත්මක දේවල් හිතනවා නම් මේ දේවල් ඔයාගේ හීනට ඔයාගේ අනාගතයට බලපාන. නැත්තම් ඔයාගේ ගෝල් එක අහගෙන ඉන්න කෙනා හූලනවා නම් අනේ ඇයි මේගොල්ලන්ටම තියෙන්නේ, අනේ ඇයි මේගොල්ලන්ටම හොඳ දේවල් වෙන්නේ, අනේ ඇයි මට නැත්තේ කියලා මෙහෙම හූලනවා නම් එතනත් තියෙන ඍණාත්මක ভাইබ්‍රේෂන් එකක්. අනේ ඒ හින්දා තමයි කියන්නේ පුළුවන් තරම් තමයි ගෝල්ස් තමන්ගේ ජීවිතය පෞද්ගලිකව තියාගන්න තමන් කරන්න ඉන්න වැඩ කටයුතු තමන් ගැන මෙහෙම පිට කට්ටිය වැඩි වැඩියෙන් දැනගන්න ඕනේ නැහැ. තමන්ගේ දේවල් පුළුවන් තරම් පෞද්ගලිකව තියාගෙන මේ දේවල් ආරක්ෂා කරන්න බලන්න. ඔයාලට මේ සමාජයේ විවිධ මානසික මට්ටම් වලින් හිතන විකෘති විදිහට හිතන මිනිස්සු ඉන්නේ. ඉතින් අපේ හිත හොඳ වුණත් අනිත් කට්ටිය හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අපි එයාලට හොඳක් වෙන්න කියලා නිතරම හිතුවත් එයාලා අපිට අහැපතක් වෙන්න කියලා හිතන අවස්ථා වැඩි වෙන්නත් පුළුවන්. ඔයාලා දන්නේ නැහැ. අපි පරිස්සම් වෙන එක අපේ ඇඟට ගුණයි. ඉතින් ආකර්ෂණ නීතිය බ්ලොක් වෙන ප්‍රධාන දෙයක් තමයි මෙහෙම පිට මිනිස්සුන්ගෙන් වදින ඇස්වා, මෙහෙම පිට මිනිස්සුන්ගෙන් වදින මේ බාධක. ඉතින් තමන්ගේ හීන, තමන්ගේ ඉලක්ක, තමන් කරන් ඉන්න දේවල්, තමන්ගේ පෞද්ගලික ජීවිතය හෝ වේවා මේ දේවල් ගොඩක් අනිත් අයත් එක්ක බෙදා ගන්න යන්න එපා. ඉතින් ඒත් එක්ක මතක් කරගන්න තව දෙයක් තමයි ගොඩක් වෙලාවට අපේ ගෙදර කට්ටිය අපේ මනස අසීමිත වුණාම අපිට දේවල් කරන්න පුළුවන් කියලා අපිට අදිෂ්ඨානයක් ධෛර්යයක් හිතට ආම සහ මේ දේවල් අපි කරන්න ඉන්නවා මේ දේවල් තමයි මම කරන්න ඉන්නේ කියලා අපේ ගෙදර කට්ටියට කිව්වම ගොඩක් වෙලාවට ගෙදර කට්ටියගේ මනස ඍණාත්මක වෙන්න පුළුවන් සහ සීමිත වෙන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම දෙයක් කරන්න ඉන්නවා කියලා ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ බය වෙන්න ගන්න. මේ දේවල් කරන්න බෑ, මේ පිස්සු නරන්න නැතු ඉන්න පුළුවන් දෙයක් කරන්න දේවල් කරන්න යන්න එපා. අපිට තියෙන මේ ඉලක්ක අපි යාළුවන්ට කියන්න ගියාම නැත්නම් අපේ හීන ගැන මෙහෙම කියන්න ගියාම ඒගොල්ලන්ගේ මේ තියෙන සීමිත මනසින් ඍණාත්මක එනර්ජි එක, ඍණාත්මක ශක්තියක් අපිට මේ පැත්තට මුදා හරින්න ඉඩ තියෙනවා. එතකොටත් අපි අධෛර්යමත් වෙලා අපි වම ප්‍රශ්න කරන්න ගන්නවා. අපිට ඇත්තටම මේක කරන්න පුළුවන්ද, මේක ප්‍රැක්ටිකල්ද, මේක කරන්න බෑ, මං හිතන්නේ මේක මට කරන්න පුළුවන් කියලා ගෙදර කට්ටිය කියනවා හරි කියලා අපි මෙහෙම අධෛර්යමත් අපේ හීන පයින් ගහලා දානවා. ඉතින් දෙයක් කරන්න ඉන්නවා නම්, හීනෙකට යන්න ඕන නම්, ඉලක්කයක් තියෙනවා නම් කියව කියව වටේට කියව කියව මේ දේ ඉන්න යන්න එපා. මේ දේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න, රිසර්ච් පෙන්නන්න, කටෙන් කියවනවට වඩා දෙයක් කරලා පෙන්නන්න. අන්න ඒක තමයි වැදගත්. අන්න ඒක තමයි කළ යුත්තේ. මතක් කරන්න ඕනේ දේ තමයි කවදද වෙන්නේ, කොහොමද වෙන්නේ කකා හිත හිත වද වෙනවා. විශ්වයෙන් අපි දෙයක් ඉල්ලුවාට පස්සේ මෙහෙම අපි කොහොමද වෙන්නේ, මේ කවදද වෙන්නේ, මේක වෙන්නේ නැත්තේ ඇයි, ඇයි තාම නැත්තේ එක දවස පුරාම හිතනවා. ඉතින් විශ්වයෙන් අපි දෙයක් ඉල්ලුවම අපි දෙයක් ආකර්ෂණය කරන්න බලන් ඉන්නවා නම් මේ දේවල් ගැන අපි විෂුවලයිස් කරනවා නම්, ඇෆර්මේෂන්ස් ලියනවා නම්, ධනාත්මක විදිහට හිත හිත ට්‍රයි කරනවා නම්, ඒත් එක්කම ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි මේ මුළු දවස පුරාම මේක ගැන හිත හිත බය වෙනවා, ඩවුට්ස් තියෙනවා, ඒ කියන්නේ සැක හිතනවා, මේක වෙයිද, මේක ඇයි නැත්තේ, තාම නැත්තේ, ඇයි තාම ඒ පරක්කු මට මේක වෙන්නේ නැද්ද, මේක වෙන්න කොහොමත් ඉඩක් නැහැ, මට හිතා ගන්න බෑ මේක වෙයිද කියලා, මගේ අතේ සල්ලි නැහැ, ඉතින් මට කොහොමද ඒක ලැබෙන්නේ. මෙන්න මේ විදිහට සීමිත අදහස් එක්ක මේ ආකර්ෂණ නීතිය කියන මේ ක්‍රියාවලිය සැක කරන්න පටන් ගන්නවා. මේක නොකළ යුතුම දෙයක්. වෙන්න තියෙන දේ ගැන නැත්තම් අපි ඉල්ලපු දේ ගැන, අපි ආකර්ෂණය කරන්න බලන් ඉන්න දේ ගැන අපි මෙහෙම හිත හිත නිතරම කරදර වුණාම වෙන්නේ අපි නිකම්ම ස්ට්‍රෙස් වෙන්න ගන්නවා. ඉතින් ස්ට්‍රෙස් වෙන්න ගත්තාම, මෙහෙම සැක හිතන්න ගත්තම, මෙහෙම ප්‍රශ්න කරන්න ගත්තම ඒ කියලා කියන්නේ මේ ආකර්ෂණ නීතිය කියන මේ ක්‍රියාවලිය ගැන අපිට විශ්වාසයක් නැහැ කියන එක, අපි කෙරෙහි විශ්වාසයක් නැහැ කියන එක, අපිට මේ දේ ලබා ගන්න බෑ කියලා මේ තියෙන සැකය, මේ දේවල් ඔක්කොම ඉතාම ඍණාත්මක ভাইබ්‍රේෂන්, මේ දේවල් ඔක්කොම ඉතාම දුර්වල ভাইබ්‍රේෂන්. ඉතින් හිතන්න මෙහෙම ඍණාත්මක පහළ මට්ටමේ තියෙන ভাইබ්‍රේෂන් වලින් අපි දවස පුරාම කාලය වද විවි ගත කරොත්, නිතරම කරදර විවි ගත කරොත්, නිතරම සැකයෙන් ගත කරොත්, හිතනවද අපිට හොඳ දේවල් අපේ ජීවිතේට ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා?
කොහොමවත් නැහැ. සම මුළු දවස පුරාම අරක ලැබෙනකන් වද වෙනවා. සතුටින් ඉන්නේ නැහැ. සතුටින් ඉන්න වෙලාවක් නැහැ. අරක ගැනම හිත හිත වද වෙනවා. ඉතින් මාත් මේක මුල් දවස්වල කරපු ලොකු වැරැද්දක්. එක්ක පරක් වෙනවා, එක්ක කල් යනවා, එක්ක වෙන්නෙම නැහැ. නැත්තම් බාධාවක් එනවා. හිතා ගන්න බැරි විදිහේ බාධාවක් එනවා. මෙහෙම බාධාවල්, මෙහෙම කරදර, මෙහෙම පරක් වීම මේ ඔක්කොම අපිම තමයි ආකර්ෂණය කරගන්නේ. ඉතින් මම ඔලරෙඩි කලින් පැහැදිලි කරලා තියෙනවා. නැත්තම් you attract who you are. ඔයා ආකර්ෂණය කරගන්නේ ඔයාගේම මේ වයිබ්‍රේෂන් වලට අදාළ දේවල් පමණයි. කොච්චර ස්ක්‍රිප්ට් කරා, කොච්චර විෂුවලයිස් කරා, කොච්චර පොසිටිව් අෆර්මේෂන්ස් කිව්වත්, ඇහුවත්, සබ්ලිමිනල්ස් ඇහුවත් මේ දේවල් කරාට වැඩක් නැහැ. දවසේ ඉතුරු කාලය මේ දේවල් ගැන හිත හිත වොරි විවි, ඒ කියන්නේ කරදර විවි, පසුතැවි දැවි, නැත්තම් සැක හිත හිත මෙහෙම ස්ට්‍රෙස් එකෙන් කාලය ගත කරනවා නම් ඒ ඔයාල මේ ආකර්ෂණය කරන්න හිතන දේ කොහොමත් ඔයාලගේ ජීවිතයට එන්නේ නැහැ. ඔයාලම තමයි බාධාවක් වෙන්නේ. ඉතින් ඔයාල මේ ස්ට්‍රෙස් එකෙන් අයින් වෙන්න, සැක හිතනකින් අයින් වෙන්න, 100ට 100ක් සම්පූර්ණ මේ ප්‍රොසෙස් එක විශ්වාස කරන්න සහ මේ ප්‍රොසෙස් එක විනෝදයෙන් කරන්න, සතුටින් කරන්න, නැත්නම් ආත්ම විශ්වාසයෙන් කරන්න. මේ දේ 100ට 100ක් මට ලැබෙනවාමයි කියන අදිෂ්ඨානශීලී බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් මේ දේවල් කරන්න. රියලයිස් කරාට පස්සේ, නැත්නම් මේ ආකර්ෂණ නීතිය භාවිත කරන මේ ක්‍රම භාවිත කරාට පස්සේ දවසේ ඉතුරු කාලය සතුටින් නිදහසේ ගත කරන්න, ආකර්ෂණය කරන්න හිතාගින්න ගැන වද විවි කාලය ගත කරන්න යන්න එපා. ඉතින් මේකට මම තව උදාහරණයක් දෙන්නම්. ගොඩක් දෙනෙක් දාලා තිබ්බ කමෙන්ට්ස් වලින් මට දෙයක් පැහැදිලි වුණා. ගොඩක් මේ රට යන්නේ ඉන්න කට්ටිය ගොඩක් මේ දේ වෙයිද නැද්ද, ඇයි තාම නැත්තේ, ගගා බය වෙනවා. මේ බය වෙන එකෙන් උත් වෙන්නේ මන්ට මේ යන්න තියෙන හීනට යන්න නොදී අපිම බාධාවක් වෙලා මේ දේවල් එක්ක කල් දා ගන්නවා, මේ දේවල් වලට හිතා ගන්නවත් බැරි විදිහේ බාධාවක් වෙනවා. ගොඩක් දෙනෙක්ගේ වීසා රිජෙක්ෂන් වගේ දේවල් වෙනවා, නැත්නම් මෙඩිකල් එක ෆේල් වෙනවා. මෙහෙම හිතා ගන්න බැරි විදිහේ බාධක එන්න ගන්නවා. ඉතින් හොඳට මතක තියාගන්න, ඔයා ඔයාගේ ආකර්ෂණය කරගන්න දෙයට බාධාවක් වෙන්න හොඳ නැහැ. ඔයාගේ වයිබ්‍රේෂන් එක හිතන පතන විදිහ, දවසේ ඔයා කාලය ගත කරන විදිහ, සතුටින් සැහැල්ලුවෙන් ඉන්න එක ඉතාම වැදගත්. සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කියන්නේ ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉතාම ඉහළ මට්ටමක තියෙන, ඔයාට 100%ක් විශ්වාසයි මේ දේ මගේ ජීවිතේට ඉතාම පහසුවෙන් ආකර්ෂණය වෙනවා කියලා. මේ කන්ෆිඩන්ස් එක පිටින් ඉද්දි, මේ ආත්ම විශ්වාසයෙන් ඉද්දි අනිවාර්යෙන් ඔයා ඉල්ලන දේ, ඔයා ආස කරන දේ ඔයාගේ ජීවිතේට කිසිම බාධාවකින් තොරව එනවා. ඉතින් මතක් කරන්න ඕනේ ඊළඟ ප්‍රධාන කාරණාව තමයි වැඩ කල් දාන්න එපා. කළ යුතු දේවල් ඒ වෙලාවට කරලා ඉවර කරන්න. මේ මොනහරි පටන් ගන්න බලන් ඉන්නවනම්, මොනහරි කාර්යයක් පටන් ගන්න ඉන්නවනම්, මොනහරි දෙයක් කරන්න ඉන්නවනම් ඒ දේ එවෙලෙම කරන්න පටන් ගන්න, එදාටම කරන්න පටන් ගන්න. ගොඩක් දෙනෙක්ට ආසාවල් තියෙනවා, මේක කරන්න ඕනේ, අරක් කරන්න ඕනේ, අරකම කරන්න පටන් ගන්න ඕනේ, මේ වගේ ආසාවල් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ කල් ගන්නවා, ඒකුණ සූදානම් නැහැ. ඉතින් මං අරක පටන් ගන්න ඕනේ ඒත් මං තාම සූදානම් නැහැ. මං අරක පටන් ගන්න ඕනේ ඒත් ලබන සතිය මං පටන් ගන්නවා. මං අර කරන්න ගන්න ඕනේ ඒ ඍණාත්මක විදිහට එතනට බාධාවක් වෙනවා. ඒත් කියන මේ වචනේ ඉතාම ලොකු බාධාවක්, ඉතාම ලොකු ඍණාත්මක වයිබ්‍රේෂන් එකක් තියෙන දෙයක්. ඔයාලට කරන්න ඕනේ වුණත් ඔයාලම තමයි මේක පසුබට කරන්නේ, බාධාවක් ගේන්නේ. පටන් ගන්න ඕනේ ඒත් තාම සූදානම් නැහැ. ගගක් කල් දානවා. නැත්නම් ලබන සතිය කරනවා, ලබන මාසෙ කරනවා, ලබන අවුරුද්ද පටන් ගන්නවා, ගගක් කල් දානවා. හොඳට මතක තියාගන්න, සාර්ථක ධනවත් මිනිස්සු ජීවිතේ මෙහෙම කරන්න තියෙන කාරණා තමයි මෙහෙම පටන් ගන්න තියෙන දේවල්. ඒත් පස්සේ බලමු හෙට අනිද්ද ගගක් කල් දාන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්න තියෙන වැඩ එවෙලට කරලා ඉවරයක් කරනවා. පාඩම් කරන්න තියෙන දේවලුත් එහෙමයි, ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න තියෙන දේවලුත් එහෙමයි, බිස්නස් එකක් පටන් ගන්න තියෙන මේ ඐඩියාසුත් එහෙමයි. තමන් ගැන සැක හිත හිත මෙහෙම කල් ගදා තමන් සූදානම් නැහැ, ගගා හිත හිත ඉන්නේ නැහැ. එච්චර හිතන්න යන්න නැතුව පටන් ගන්න, කරන්න පටන් ගන්න. එතකොට කන්ෆිඩන්ස් එනවා, තමන්ගේ වයිබ්‍රේෂන් ඉහළ යනවා, තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙනවා, තමන් ධෛර්යමත් දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා මම ඉතාම ශක්තිමත් විදිහට විශ්වාස කරන්න ගන්නවා. ඉතින් මෙහෙම වෙද්දි තමන්ගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක, ඒ කියලා කියන්නේ යටි සිත, ඉතාම බලවත් විදිහට රීප්‍රෝග්‍රෑම් වෙන්න ගන්නවා. තමන් තමන්වම විශ්වාස කරන්න ගන්නවා. ඉතින් තමන්ගේ වයිබ්‍රේෂනල් මට්ටම ඉතාම ඉහළ මට්ටමකට යනවා. ඉතින් අන්න එහෙම වුණාම ආකර්ෂණ නීතියත් ඉතාම පහසෙන් වැඩ කරනවා. ඉහළ මට්ටමකට ඔයාලගේ වයිබ්‍රේෂන් එක ගියා කියලා කියන්නේ ඔයාලා ජීවිතේ ආකර්ෂණය කරගන්නේ හොඳ දේවල්, ධනාත්මක දේවල්, වටින දේවල් සහ ඉහළ මට්ටමේ වයිබ්‍රේෂන් වල තියෙන ඔයාලා ආස කරන දේවල්ම පමණයි. ඒත් එක මතක් කරන්න ඕනේ අවසාන දේ තමයි ආකර්ෂණ නීතිය අමාරු දෙයක්, මේක කරගන්න අමාරු දෙයක්, විශේෂ දෙයක්, මේක මැජික් එකක් වගේ දෙයක් කියලා මෙහෙම ලොකු තැනකට උස්සලා දාන්න එපා. ආකර්ෂණ නීතිය කියලා කියන්නේ මැජික් එකක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම තමන්ගේ ශක්තියෙන්, මේ විශ්වයේ ශක්තියෙන් මේ හැම දෙයක්ම භාවිතා කරගෙන ඉතාම පහසුවෙන් අපේ යටිස්ත රීප්‍රෝග්‍රෑම් කරගෙන අපේ ජීවිතයට
හොඳ ධනාත්මක ඉහළ ভাইබ්‍රේෂන් වල තියෙන දේවල් ආකර්ෂණය කරගන්න ක්‍රියාවලිය. ආකර්ෂණ නීතියෙන් පහසෙන් වැඩ ගන්න නම් මේක ඉතාම පහසෙන් කරන්න පුළුවන් දෙයක් කියලා විශ්වාස කරන්න ඕනේ. ඔයාලා මේකට අලුත් වුණාත්, ඔයාලා අලුතෙන් මේ දේවල් පටන් ගන්න ඕන නම් ඔයාලා හිතන්න ඔයාලගේ ශක්තියෙන් තමයි ඔයාලා මේ වැඩ ගන්න. ඔයාලගේ ශක්තියෙන් තමයි මේ දේවල් ආකර්ෂණය කරන්න. ඉතින් ඔයාලව විශ්වාස කරන්න, ඔයාලගේ ශක්තිය විශ්වාස කරන්න, නිතරම හිතන්න මට මගේ ජීවිතේට මං ආස කරන හැම දෙයක්ම ඉතාම පහසෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයා බලවත්, ඔයා ශක්තිමත් කියලා නිතරම හිතන්න සහ ආකර්ෂණ නීතිය විනෝදින් කරන්න, මේක විනෝදාංශයක් වගේ කරන්න පුරුදු වෙන්න. එතකොට ඉතාම ලේසියෙන් ඒවල් ජීවිතේට සරලව පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කරන්නේ ආකර්ෂණ නීතිය කියමු, එතනට ලොකු පීඩනයක් දානවා, එතනට ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. ආ, ස්ක්‍රිප්ට් කරන්න ඕනේ, ඉන්ෆර්මේෂන්ස් ලියන්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, හැමදාම මම කරන්න ඕනේ, එතකොට තමයි මට ඕන දේ ලැබෙන්නේ. නෑ, මේ ভাইබ්‍රේෂන් එක වැරදි. මේ ভাইබ්‍රේෂන් එක බලෙන් කරන දෙයක්, තණ්හාවෙන් කරන දෙයක්. තණ්හාවෙන් බලෙන් කරනවා කියලා කියන්නේ තමන්ට නැති හින්දා, තමන්ට නැති හින්දා මේ දේවල් ආශාවෙන් තමන්ගේ ජීවිතේ ලබා ගන්න හදනවා කියන එක. නැහැ, මේක බිය යුත්තේ මෙහෙම නෙවෙයි. ඔයා කරන්න ඕනේ සතුටින් සසාවෙන්. ශාදාලුත් අස්සන දවසක් මම මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දවසක්, මම මගේ ජීවිතේ අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් දවසක්, මම කැමති දේ ආකර්ෂණය කරගන්න පුළුවන් දවසක් කියලා සතුටින් සැහැල්ලුවෙන් හිතලා ස්ක්‍රිප්ට් කරන්න ගන්න, ඇෆර්මේෂන්ස් කියන්න, සතුටින් මේ ප්‍රොසෙස් එක නැත්නම් මේ ක්‍රියාවලිය කරන්න. බලෙන් අමාරුවෙන් මේ දේවල් කරන්න ගියාම දේවල් අපි හිතන විදිහට වෙන්නේ නැහැ. මේක ඔයාලගේම ජීවිතේ කොටසක් කරගන්න. මේකට අලුත් දෙයක් විදිහට සලකන්න යන්න එපා. මේක ඔයාලගේම හැකියාව, ඔයාලගේම ශක්තිය කියලා විශ්වාස කරන්න ගන්න. මේක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න. මට ආකර්ෂණය කරගන්න පුළුවන් නම් මං කැමති දේවල් මට ආකර්ෂණය කරගන්න පුළුවන් නම් ඔයාලටත් ඔයාල කැමති දේ අනිවාර්යෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ කියලා කිව්වොත් මාත් මනසෙක් ඔත් මනසෙක් ඉතින් ඔයා හිතන හැමදේම ඔයාගේ ජීවිතේට ඉතාම පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයාව විශ්වාස කරන්න, ඔයාගේ ශක්තිය විශ්වාස කරන්න, ඔයාගේ මනසේ නැත්තම් ඔයාගේ යටි සිතේ මේ ශක්තිය විශ්වාස කරන්න. ඔයා හිතන පතන හැමදේම ඔයාගේ ජීවිතේට ඔයාට පහසුවෙන් සරලව ගෙන්න ගන්න පුළුවන්. සැහැල්ලුවෙන් කාලය ගත කරන්න, විෂුවලයිස් කරන්න ඕන වෙලාවට විෂුවලයිස් කරන්න, ඇෆර්මේෂන්ස් කියන්න ඕන වෙලාවට ඇෆර්මේෂන්ස් කියන්න, ස්ක්‍රිප්ට් කරන වෙලාවට ස්ක්‍රිප්ට් කරන්න, අනිත් වෙලාවට මේ මොහොත විඳින්න, මේ වර්තමාන මොහොත විඳින්න සතුටින් කාලය ගත කරන්න, ජීවිතේට කෘතඥ වෙමින් කාලය ගත කරන්න. මට ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ නැහැ, මං හිතන්නේ මම මේ දේවල් සුදුසුයි කියලා. තමන්ව අවතක් සේරු කරගන්න යන්න එපා, තමන්ව බාදු කරගන්න යන්න එපා. අපි හැමෝම නිර්මාණකරුවෝ. ඔහොම අපිට කැමති ජීවිතේ අපි කැමති විදිහට නිර්මාණය කරන්න තමයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ ජීවිතය ඉතාම පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. තමන්ගේ සිත පිරිසුදු කරගන්න, හිතන පතන විදිහ වෙනස් කරන්න, දවසේ කාලය ගත කරන විදිහ වෙනස් කරන්න, බයෙන් ජීවත් වෙන්න එපා, බය අයින් කළා දාන්න, ධෛර්යමත් වෙන්න, තමන්ව විශ්වාස කරන්න ගන්න. හැමදේම ඔයාලා හිතන පතන විදිහට ඔයාලගේ ජීවිතයට වෙන්න ගන්න. ඔයාලගේ මහන්සියෙන් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මට පිළිවෙලට මේ වීඩියෝස් ටික කරගෙන යන්න ඕනේ. සීමෙන් රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ ඉල්ලීම් හැම එකක්ම මම අනිවාර්යෙන් ඉටු කරනවා.